ඒවගේ පසුගිය කාලේ මහත් ආන්දෝලනයට තුඩුදුන් සිද්ධිය මහ බැංකු ගැටලුව අන්න ඊයේ දෙන්නේ අපදීලා එළියට එනවා හිතේ දෙන්නයි දෙන්නක් එළියේ මම හිතන්නේ යා අර අඬුවයි ස්තුරුපිනේ නැවගේ අල්ලපුයුන් එළියේ මේ දෙන්නේ ස්තුරුපිනේ නැයි අඬුවයි විතරයි ඇතුලේ තිබ්බේ මේ දෙකේ එළියේ තිබ්බ ගමන්න එක සාධාරණයි වගේ හැබැයි මේකට මොනව වෙයිද ඉස්සරහට ඇත්තටම බැඳුම් කර කොමිසන් සභා වාර්තාව ජනාධිපති කොමිසන් සභා වාර්තාව ඉදිරිපත් කරේ 2017 දෙසැම්බර් මාසේ 30 වෙනිදා. ඒකෙන් දැන් අවුරුද්දකට වැඩි. ඊට කලින් කෝප් සභා වාර්තාව ඉදිරිපත් කළා දැන් ආසන වශයෙන් ගත්තොත් මාස 18කට ආසන කාලයක් ගත වෙලා තිබෙනවා. ඒ වගේම මේ ගනුදෙනුව සිද්ධ වෙලා 2015 පෙබරවාරි මාසේ 27 වෙනිදා දැන් අවුරුදු 4කට ආසන කාලයක් ගත වී තිබෙනවා. ගනුදෙනුවට අවුරුදු 4යි කෝප් වාර්තාවට අවුරුදු 2.5යි ජනාධිපතිවරයාගේ වාර්තාවට අවුරුද්දයි. හැබැයි මොකද වෙලා තියෙන්නේ? තාමත් නඩුවක් ගොනු කරලා නැහැ. මතද බගන්න. මේ දෙන්නාම නඩුවක් නිසා නෙවෙයි ඇතුලේ හිටියේ. පරීක්ෂණ කටයුතු කර ගැනීම සඳහා තමයි රිමාන්ඩ් බාරේ ඉන්නේ. පරීක්ෂණ කටයුතු අධීරයෙන් අධීරේ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළ යුතු තිබෙනවා. හැබැයි මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරියට ඔප්පු හේතු යමින් තිබෙනවා. පරීක්ෂණ කටයුතු වාර්තා කරනවායි කියලා එහෙම කිසිදු වාර්තාවක් ඇති වෙන්නේ නැති බව. එහෙනම් ඇය නිගමනය කරනවා පරීක්ෂණය සිදු නොවී තියාගන්නේ මොකටද? එගෙන අර්ජුන මහේන්ද්‍රන් අල්ලා ගන්නා කාලයක් ගැනවත් අදහසක් නැතුව කොහොමද මම තියාගන්නේ? ඒක මම දැක්ක ගොඩාක් අය මේ අධිකරණේ පට්ට ගන්න කතා කරනවා. අධිකරණේ මෙතන ප්‍රශ්නේ තිබෙනවා. තාමත් ජනාධිපති කොමිසම් සභාව වාර්තාවට අවුරුද්දක් ගිලා තිබෙනවා. නඩුවක් උඩු කරගන්න බැරි වෙලා තිබෙනවා. නඩුවක් නැහැ තාමත් බඳුම් කරගන්න තිබුණට. ජනාධිපතිවරයා මාධ්‍ය ඉස්සරහා කෑ ගහනවා. අගමැතිවරයා ඉස්සරහා කෑ ගැහුවයි කියලා රටේ මාර වීරත්වයක් හදනවා. මේ කඩුව වණනවායි කියලා ඡන්ද කාලේ කියනවා. මේ හනුමා වගේ ගිනි තීතිය දඟල දඟල ඉන්නවා. සැබවින්ම දඬුවම් ලබා දීම සඳහා ක්‍රමවේදයක් තිබුණා. ඒ ක්‍රමවේදය තමයි නිසි පරිදි බඳුම් කර කොමිසම් සභාව වාර්තාව මත පදනම්. මොකද ඒක හිටියේ ජේෂ්ඨ විනිසුරුවන්ගේ මේ සභාව සමන්විත තිබුණේ. ශ්‍රේෂ්ඨ අධිකරණ හිටපු විනිසුරුවන් හිටියා මේ බඳුම් කර කොමිසම් සභාව. එවැනි විනිසුරුවන් ඉදිරියේ නීතිපති දෙපාර්තමේන්තු මැදිහත් වීමෙන් ප්‍රතිවෘත්ත පාර්ශ්වයේ නීතිඥයන්ගේ මැදිහත් වීමෙන් දියත්‍ත්‍ච්චි මේ ක්‍රියාදාමයක් මේ නිකන් දැම් බඩුවක් අල්ලලා හොරකම් කරලා එහෙට නඩු දානවා වගේ නෙමෙයි මේ කොමිෂන් සභාව ඇතුළේ ඇති තරමට මේක සාකච්ඡා වෙමින්ද සාක්ෂි කැඳවලා තිබෙනවා වාර්තා කැඳවලා තිබෙනවා ලිපි ලේඛන එක්රස් කරලා තිබෙනවා මේ ඔක්කොම එකතුලා නඩුවක් දාගෙන පෙරවිලා තිබෙනවා ඒ කියන්නේ මොකක්ද ජනාධිපතිවරයා නිකන් තප්පුලන නායකයෙක් විතරයි රනිල් වික්‍රමසිංහ ඉතාම සටකපට කුප්‍ර කෘපකට කුමන්ත්‍රකරුවෙක් ලෙස තමන්ගේ අතිජාත මිත්‍රයන් සහ ගෝලයන් බේරා ගැනීම සඳහා මෙහෙම දියත් කරලා තිබෙනවා. මේ සෝ සමත් වෙන අර්ජුන මහේන්ද්‍රන්ව පිටත් කරන්න. අපි මීට කලිනුත් කිව්වා. මේ නඩුව ඇත්ත ජනතාවටවත් කියන්න ඕන කවුද? අර්ජුන ඇලයිසස් පලිසියන කියලා කියන්නේ පෞද්ගලික සමාගම හිමිකරුවන්. අපිට වගේ කියන්නේ කවුද? මහ බැංකුව. ඔවුන්ට අයතාලෙස මුදල් ලිපීම සඳහා දායකත්වය සපයලා තිබෙන මහ බැංකුව. ජනතාවට වගේ කියන්නේ නැහැ පෞද්ගලික ආයතන. ජනතාවට වගේ කියන්න ඕන මහ බැංකුව. මහ බැංකුව අධිපතිවරයා මේකට වක් කියන්නේ. හැබැයි අර්ජුන මහේන්ද්‍රන් හරියට නේද වාර්තාවේල එළියට එනකොට පන්නන්න රනිල් වික්‍රමසිංහ සමත් වුණා. ඊළඟ වක් කියන රටට වක් කියන මහ බැංකුව බාරව හිටපු අමතිවරයා. ඔහු තමයි රනිල් වික්‍රමසිංහ. දැන් මේ පලි හේනයි නේද ඇලෝ සිසුයි හැම ගහන්න කතා කරා. ඒක අපි වෙන ප්‍රශ්නයක්. මේ ප්‍රධාන ප්‍රශ්න චූදිතය. අර්ජුන මහේන්ද්‍රන් සහ රනිල් වික්‍රමසිංහව කිසිදු අධිකරණයකට ගෙන යන්න සමත් වෙලා නැහැ. ඒ නිසා පරණ විදියටම ගනුදෙනු යටපත් කිරීමේ නේද හොරකම් වසන් කිරීමේ ක්‍රියාදාමයම තමයි මෙම බැඳුම් කර ගනුදෙනු හරහා පෙන්නුම් කරමින් තිබෙන්නේ. ඒ නිසා ජනතාව තේරුම් ගත යුතුයි. උන් ආවොත් උන්ගේ හොරකම් වහ ගන්නවා. මුන් ආවොත් මුන්ගේ හොරකම් වහ ගන්නවා. උන්ටයි දඬුවම් දෙන්න පුළුවන්කම තිබෙන්නේ හොරකම් වලට සම්බන්ධ නොවී දේශපාලන ව්‍යාපාරයකට විතරයි කියන බවත් මේ රටේ ජනතාව තේරුම් ගත යුතුයි.